අයිබොන් අද කතාව බල්ලහින්ද මැක්ක ගොඩ යන කියන. ඉතින් මේ ඔයාල බලන ඇති මොකද මේ බල්ලහින්ද මැක්ක ගොඩ යන එකක් ගැන මොකද්ද මේ කියන්න යන්නේ? මොනවද මේ කතා කරන්න යන්නේ කියලා. ඉතින් ඔයාලට මතක ඇතින ඊයේ ඡන්ද තිබ්බා. ඊයේ තමයි අගෝස්තු 5 වෙනිදා. ඉතින් ඊයේ අගෝස්තු 5 වෙනිදා ලංකාවේ පොදු ජනතාව විසින් තමන්ගේ නියෝජිතයන් වශයෙන් පාර්ලිමේන්තුවට පත් කරන ලද මන්ත්‍රීන් ගැන විස්තර අද දවසේදී පළ වෙයි. ඉතින් අද දවසේදී පළවෙනි විස්තරත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ පැත්තේ කවුද පත් වෙලා තින්නේ පාර්ලිමේන්තුවට, කවුද ගෙදර ගිහිල්ලා තින්නේ කියලා. ඉතින් පොදුවේ ඒ ප්‍රතිඵලය ගැන මම කතා කරන්න යන්නේ නැහැ. ඒකට වෙනම වීඩියෝ එකක් මම පස්සේ කතා කරන්නම්. මේ හැබැයි ඊයේ ඡන්ද ප්‍රතිඵලෙත් එක්ක මට තේරිච්ච සරලම කාරණාව තමයි අර බල්ලොහින්ද මැක්ක ගොඩ යන සීන් එක වෙලා තිනවා කියන එක. එතකොට බල්ලා කවුද? මැක්ක කවුද? දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ ලංකාවේ ප්‍රධාන පක්ෂ කිහිපයක් මේ සටනට තරඟ කරානේ. පොදු ජන එක්සත් පෙරමුණ, ජනාධිපතිතුමාගේ නායකත්වය සහ අගමැතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය යටතේ තරඟ කරා. ඊට පස්සේ හිටපු ආණ්ඩුව පිහිටපු එක්සත් ජාතික පක්ෂය රනිල් වික්‍රමසිංහ නායකතුමා සහ රවි කරුණානායක උපනායකතුමා යටතේ තරඟ කරන්න පටන් ගත්තා. එතකොට පහුගිය ආණ්ඩුවේම කොටසක් වෙච්ච, ඊට පස්සේ ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගය නමින් වෙනම තරඟ කරපු සජිත් ප්‍රේමදාස යටතේ තවත් කොටසක් තරඟ කරන්න යෙදුණා. ඊට පස්සේ ජාතික ජන බලවේගය නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් කණ්ඩායම් කීපයක් එකතු කරගෙන ජාතික ජන බලවේගය නමින් අනුර කුමාර දිසානායක මහත්මයා යටතේ තවත් පිරිසක් මේ ඡන්දයට ඉදිරිපත් වුණා. ඊට අමතරව තව පොඩි පොඩි පක්ෂ ගොඩක් තිබ්බා. දෙමළ ජාතික සංවිධානය සහ මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දෙමළ සහ මුස්ලිම් දේශපාලන පක්ෂ ඒ ප්‍රදේශයට ආවෙනිකව දේශපාලන පක්ෂ ඉදිරිපත් වුණා. ඉතින් මේ කතාවත් එක්ක මේකෙදි මේ නායකත්වයක් යටතේ නෙමේ හැමෝම ඉදිරිපත් වුණේ. ඉතින් එතකොට මේ නායකත්වයක් යටතේ මේක ඉදිරිපත් වෙද්දී තේරිච්ච කතාව තමයි මේ ඡන්දෙ දුන්නේ යම් කිසි බ්‍රෑන්ඩ් එකක් දිහා බලලා. ඒ බ්‍රෑන්ඩ් එක තමයි මේ පක්ෂයේ නායකයා. මේ පාර පොදු ජන එක්සත් පෙරමුණට නැත්තම් පොහොට්ටුවට සමාන පොහොට්ටුවට ඡන්දය හැමුණේ බ්‍රෑන්ඩ් දෙකක් හින්දා. පළවෙනි එක තමයි මහින්ද රාජපක්ෂ කාරණාව. මහින්ද කියන්නේ ලොකු බ්‍රෑන්ඩ් එකක්. එතුමා හින්දා තමයි ජනාධිපතිතුමා අද ওই ස්ථානේ ඉන්නේ. ඉතින් මහින්ද කියන බ්‍රෑන්ඩ් එක සහ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පහුගිය කාලේ කරගෙන ආපු දේවලුත් එක්ක එතුමාගේ තියෙන ඒ ජනාකර්ෂණයත් එක්ක තමයි මේ පොහොට්ටුවට ඡන්දය හැමුණ නිසා එතුමාගේ ස්ලෝගන් එක තමයි 3-2ක් දෙන්න කියන එක. ඉතින් ඒ හින්දා තමයි 145ක මන්ත්‍රී දුර සංඛ්‍යාවක් එතුමාට නම් වෙලා තින්නේ. එතකොට ඔන්න පළවෙනි කණ්ඩායම ජයග්‍රහණය කරපු කණ්ඩායම කවුද? බල්ලා. කවුද මැක්කෝ කියලා හිතා ගන්න පුළුවන්. මොකද බල්ලාගේ බල පරාක්‍රමයේ හින්දා තමයි මැක්කත් රෙස්පෙක්ට් පෙන්වන්නේ අනිත් කට්ටියට. ඔන්න පළවෙනි කාරණා. දෙවෙනි එක අපි ගමු පහුගිය ආණ්ඩුවේ නායකත්වයේ දරපු රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා ගැන. පහුගිය කියන්නේ මං කියන්නේ මේ ඊයේ පෙරේද තිබ්බ ආණ්ඩුවේ ඊට කලින් ආණ්ඩුව. එතකොට ඒකෙදි රනිල් වික්‍රමසිංහ කියන චරිතය පුද්ගලානුබද්ධයිනේ. ඒ පුද්ගලයා සහ එතුමාගේ වටේ මැක්කන්ට මොකද උනේ? ඒ පුද්ගලයාව ප්‍රතික්ෂේප කිරීම හරහා එතුමා වටේ ඉන්න ඔක්කොම වෙලගෙන. නැතු එක්සත් ජාතික පක්ෂයට අකමැත්තක් නැහැ මිනිස්සුන්ගේ. රටේ පරණම දේශපාලන පක්ෂය. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ DSN නායක මහත්තයාගෙන් පටන් අරගෙන බොහොම පතාක යෝධයන් ආපු පක්ෂයක්, රටම කතා කරන, රටම ගරු කරන පුද්ගලයන් ඉන්න පක්ෂයක්. ඒ කාලෙට ආපු ඒ හොඳ බල්ලා හින්දා මැක්කෝ ටික ගොඩ ගියා. ධාරණයක් විදිහට JR ජයවර්ධන මහත්තයා හින්දා පාර්ලිමේන්තුවේ 6-5 බලයක් අනිත් කට්ටියට මේ පත් වෙන්න හම්බෙච්ච එකින්දා ගන්න ලැබුණ JR ජයවර්ධන මහත්තයාට. ඉතින් ඔය වගේ කතාවක් ඉන්න තමයි මේ පාර රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියලා වෙලාම ගියේ. මොකද බල්ලා අවුල්ලින්දා බල්ලාගේ එලිච්ච මැක්කෝ ටිකට කෙලවුණා. ඊළඟ කාරණාව තමයි සජිත් ප්‍රේමදාස. සජිත් ප්‍රේමදාස කියන්නේ සමගි ජන බලවේගය කියන පක්ෂයේ හදාගෙන ආපු එක්කෙනා. එතන ඔහු UMP එකෙන් ගැලවෙලා වෙනම එක්සත් ජාතික පක්ෂෙන් ගැලවෙලා වෙනම දේශපාලන සංවිධානයක් පටන් ගන්න ගියා. මේක අලුත් පක්ෂයක්, අලුත් දේශපාලන කතිකාවතක් ඇති කරගෙන ගියා. ඒකෙදි එකතු වෙච්ච කණ්ඩායමත් එක්ක බලුවම මෙතනදී සමගි ජන බලවේගයට ඡන්ද දුන්නේ සජිත් මහත්තයා හින්දා මිසක් ඒ පැත්තෙන් ඉල්ලන පොර හින්දා නෙවෙයි. ඉතින් ඒකත් තව කතන්දරයක්. ඉතින් ඒ හින්දා ඒකෙදිත් කියන්න ඕන සජිත් කියන බල්ලා හින්දා සජිත්ගේ මැක්කෝ ටික ඔන්න ගොඩ ගියා.
ඉලන්න අනුර කුමාර දිසානායක කියන කාරණාව පහුගිය කාලේ ගොඩක් කතා වුණා. ඒක තමයි මේ මාලිමාවට ආවේ. එයා ඉස්සලම ජනතා විමුක්ති පෙරමුණේ පස්සේක මාලිමාව වුණා. අන්තිමට මේ කතාබහක් ගියා මෙයා රතුඅලි පැටියෙක් කියලා. මොකද මේ ජනතා විමුක්ති පෙරමුණ රතු. නමුත් අලි පැටව කියන්නේ එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දෙන වා කියන අදහසින් තමයි ඔවුන් ඒ රතුඅලි පැටිය කතාව ගොතලා තිබ්බේ සහ කියලා තිබ්බේ. ඉතින් මෙතනදී සුනිල් හඳුන්නෙත් මැතිතුමා කියන කෙනා පොඩ්ඩක් ජනතා විමුක්ති පෙරමුණ නැත්නම් ජාතික ජන බලවේගයෙන් අනුර කුමාර් දිසානායකට වඩා යම් කිසි ඉලිප්පීමකට ලක් වුණත් ඒ පළාතෙන් නොහොව ඡන්දෙ දුන්නේ නැහැ. හේතුව පුද්ගලයා හැටියට ඒ සුනිල් හඳුන්නෙත් මහත්තය කොච්චර හොඳ වුණත් මෙතනදි කාරණා වුණේ ජාතික ජන බලවේගයේ නායකත්වය දරන්නේ අනුර කුමාර් දිසානායක. ඉතින් අර මං කලින් කිව්ව රනිල් වික්‍රමසිංහට වුණා වගේ බල්ලා වුල් හින්දා මැක්කා ගොඩ ගියේ නැහැ. ඉතින් මේ පාර ඔවුන්ට මං හිතන മന്ത്രി දුර කලින් හයක් තිබ්බ මේ පාර තුනකට වැටුණා. එක්සත් ජාතික පක්ෂය මං හිතන්නේ රනිල් වික්‍රමසිංහට කලින් එයාගේ පක්ෂයේ හැටියට മന്ത്രി දුර බර ගන්නත් තිබ්බා. මං හිතන්නේ ওই සමග ජන බලවේගය කැඩලා ගියන් පස්සෙත් මං හිතන්නේ 30ක් 35ක් අතර තිබ්බා. නමුත් මේ වර තුනකට වැටුණා. ඊළඟට ඔය දෙමළ සංවිධාන, මුස්ලිම් සංවිධාන තනිකරම ගොඩ යන්නේ තමන්ගේ නායකයා හින්දා. නැතුව මේ ඒ පළාතේ ඉන්න මේ පුද්ගලයා හින්දා නෙමෙයි. ඉතින් මේකයි මම මේ අද කතාව කතා කරේ. බල්ලා හින්දා තමයි මැක්කොටි ගොඩ ගිල්ලා ඉන්නේ. ඉතින් දැන් පත්තලා තියෙන මැක්කොටික හරියට පාලනය කරගෙන යන එක බල්ලගේ වාරජකාරිය. මොකද බල්ලා ඔවුන්ට සලකන විදියට තමයි මැක්කොත් තමන්ගේ ලොක්කට සලකන්නේ. ඒක හොඳට තේරෙනවා. බල්ලා හරියට සලකන්නේ නැත්තම් මැක්කොටික තව බල්ලෙක්ගෙන් ගෙල්ලෙනවා. ඕකනේ වැඩි. ඉතින් තමන්ට වාසිය හම්බෙන්නේ කොතනද? ඒ තැනට උන් හේතු වෙනවා නැත්තම් උන් පයින්නවා. ඉතින් මේ කතාවෙන් හින්දා අද මට කියන්න තියෙන්නේ මේ පාර ඡන්ද ප්‍රතිඵලය ඇත්තටම වෙලා තියෙන්නේ අර ප්‍රධාන කාරණාව මං කියන්නේ මේ 100ට 100ක් වෙච්ච සිද්ධිය නෙමෙයි 100ට 70ක් වගේ ආසන්න ප්‍රමාණයක් මෙතන වෙලා තියෙන්නේ ප්‍රධාන ඒ දේශපාලන පක්ෂේ නායකයා මත නායකයාගේ දැක්ම සහ නායකයාට තියෙන ජනප්‍රසාදය මත රටේ තියෙන ජනතාවගේ 70% විතර අදහසක් ප්‍රකාශ වෙලා තිනවා. ඒ විදාල පුද්ගලයා සහ ඒ පුද්ගලයාට සහය දීමක් විදියට තමන්ගේ පළාතින් කෙනෙකුට ඡන්දෙ දීලා. ඉතින් ඕක තමයි වෙලා තින්නේ. නමුත් අර ඉතිරි 130 ගැන මම වෙන වීඩියෝකින් කතා කරන්නම්. ඒ 100ට තියෙන ගොඩක් ඉන්ට්‍රස්ටිං. මොකද මේ බල්ලහින්ද මැකගොඩිගේ කතාවක් නෙමෙයි තින්නේ. එතනදී ලංකාවේ ජන සමාජය වෙනස් වෙච්ච ආකාරය, පහුගිය අවුරුදු කීපය තුළ වෙනස් වෙච්ච ආකාරය ගැන තවත් වීඩියෝකින් මම කතා කරන්නම්. එහෙනම් ආය දවසකදී හම්බෙමු මේ වගේ වීඩියෝකින්. මේ වීඩියෝ එක හොඳයි නම් මේ වීඩියෝ එක ෂෙයාර් කරන්න, අනිත් අයත් බලා ගන්න පුළුවන් නම්, ඔයාලා කැමති කමෙන්ට් එකක් තියෙනවා නම් මේක දාන්න පුළුවන් නම් මේකට ලයික් එකක් දාන්න. හරි, ආය දවසක හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්නම්.